අයි බලන්න ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් සොෆ්ට්වෙයාර් CC එකත් එක්ක ඉතින් අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆ්‍රීලාන්සින් කරන්න ඔයාට අවශ්‍ය වෙන හොඳම ස්කිල් එකක් වෙන ෆ්ලයර් ඩිසයිනින් කරන්න කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තියෙන පුළුවන් දැන් අපි මේ ටිකේ ෆ්ලයර් ඩිසයිනින් වර්ක් කරන්නේ අපි Google එකෙන් හොයාගත්ත මේ වගේ ෆෝමැට් එකක් අරගෙන ඒ ෆෝමැට් එක නැවත ඩිසයින් කරන එක. ඉතින් ඔයා Fiverr හරි Upwork හරි මොකක් හරි ඒ වගේ තැනක ෆ්‍රීලාන්ස් ජොබ් එකක් විදිහට ඔයා ෆ්ලයර් ඩිසයිනින් කරනවා නම් ඔයාට Google එකේ තියෙන එකක් කොපි කරලා ඒක යවන්න බෑ. මොකද ඔයාට කොපිරයිට් ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් ඔයා මේක ඉගෙන ගන්න එක වැදගත් වෙන්නේ. ඉතින් ඔයාට කෙලින්ම මම ගිහිල්ලා කොහොමද ෆ්ලයර් එකක් ඩිසයින් කරන්න කියන කියලා දෙන්නේ නැතුව මේ විදිහට Google එකේ තියෙන මොකක් හරි ෆෝමැට් එකක් අරගෙන ඒක කොපි කරලා අලුතෙන් ඩිසයින් කරන්න කොහොමද කියලා දෙන හේතුව තමයි ඔයා හිතන්න පිකාසෝ නැවත ඉපදුනා කියලා. පිකාසෝ නැවත ඉපදුනොත් එහෙම කවුරු හරි ගිහිල්ලා පිකාසෝට දෙනවා පැන්සලා ඇඳපන් චිත්‍රයක් කියලා. ඉපදිච්ච ගම ඉපදිච්ච ගමන් පිකාසෝට පුළුවන් ද පැන්සලක් අරගෙන චිත්‍රයක් අඳින්න බෑනේ. එයා මුලින් ඉගෙන ගන්න ඕනේ පැන්සල අල්ලන්නේ කොහොමද කියලා. ඊට පස්සේ එයා ඉගෙන ගන්න ඕනේ පැන්සලෙන් කොහොමද රවුම් අඳින්නේ, පැන්සලෙන් කොහොමද විවිධ හැඩ අඳින්නේ, ඒ දේවල් එයා ඉගෙන ගන්න ඕනේ. එහෙම මුල ඉඳලා ගිහිල්ලා තමයි අන්තිමට එයාට පුළුවන් වෙන්නේ ලෝක මට්ටමේ චිත්‍රයක් නිර්මාණය කරන්න විශිෂ්ටයක් බවට පත් වෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පිකාසෝ කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක නෙවෙයි. මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පැන්සල් අල්ලන්නේ කොහොමද සහ රවුමක් අඳින්නේ කොහොමද, කොටුවක් අඳින්නේ කොහොමද කියන බේසික් කොටස. ඉතින් ඒක ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. එතනින් එහාට මේ ක්ෂේත්‍රයේ ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙනවද කියන එක ඔයාගේ දක්ෂතාවය මත තීරණය වෙන දෙයක්. ඉතින් මම කියලා දෙන්නේ මම නැවතත් කිව්ව පැන්සල අල්ලන්නේ කොහොමද කියන එක විතරයි. ඉතින් ඕගොල්ලෝ පැන්සල අල්ලන්න හුරු වෙන්න තියෙන හොඳම විදිහ තමයි කවුරු හරි ඇඳපු එකක් මුලින් අරගෙන ඒක කොපි කරලා නැවත නැවත ඇඳලා හුරු වෙන එක. එතකොට ඔයාගේ ඇහැට හුරු වෙනවා මේක ඇවිල්ලා තියෙන්නේ මෙහෙමයි, මේක ඇවිල්ලා තියෙන්නේ මෙහෙමයි කියලා. එතකොට ඔයාගේම අදහසක් ඔයාට ලේසියෙන්ම හැකියාවක් ලැබෙනවා නිර්මාණයක් බවට, ඉවර කරපු නිර්මාණයක් බවට පත් කරන්න. ඉතින් අද වීඩියෝ එකේ මම මේ මෙතන තියෙන ඩිසයින් එක තමයි ඔයගොල්ලන්ට ඇඳලා අඳින විදිහ කියලා දෙන්න යන්නේ. ඉතින් මේක ඉෆෙක්ට්ස් කිහිපයක්ම තියෙනවා. ට්‍රාන්ස්පරන්සි ඉෆෙක්ට් එක තියෙනවා, ඊට පස්සේ ෂැඩෝ ඉෆෙක්ට් එක තියෙනවා. ඉතින් මේ වගේ කරුණු ගණනාවක් මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම දාන්න කියලා, කොච්චර දිග වුණත් කමක් නැහැ කියලා. ඉතින් ඒකින්ද මම මේ වීඩියෝ එකේ ආරම්භය ඉඳලා එක්ස්පෝර්ට් කරන්න තැනට වෙනකම්ම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේකේ පාවිච්චි කරලා තියෙන සියලුම ඉෆෙක්ට්ස් කොහොමද ගත්තේ සහ මේක කොහොමද මම ඩ්‍රෝ කරගත්තේ කියන ඔක්කොම කරුණු. ඉතින් අපි බලමු කොහොමද මුල ඉඳලම මේ ෆ්ලයර් එක ඩිසයින් කරගන්නේ සහ ඒකට පිච්චස් ගන්න මේ හැම දෙයක්ම අපි බලමු. දැන් පටන් ගමු. ඉතින් මුලින්ම මම පුරුදු විදිහටම අලුතෙන් ඩොකියුමන්ට් එකක් ඕපන් කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ A4 සයිස් එකෙන් තමයි මම ෆ්ලයර් එක ඩිසයින් කරන්න යන්නේ. ඉතින් මම මුලින්ම ඔයගොල්ලෝ මෙතන පේනවා මේ ධන ලකුණු තියෙනවා. මේ ධන ලකුණුන මම ක්ලික් කරනවා, නැත්නම් බලන්න Ctrl N ඔබන්න. එතකොට ඔයාලට මේ වගේ ඩයලොග් එකක් එනවා Create new document කියලා. ඔයාලට පුළුවන් මේකට කැමති නමක් දාගන්න ඕන නම් මම ෆ්ලයර් 1 කියලා දාගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් ප්‍රීසෙට් ඩෙස්ටිනේෂන් කියලා එකක් තියෙනවා. මම මුලින්ම මෙතන මිලිමීටර්ස් වලින් දාගන්න. මේක දාගත්තාම ඔයාලට පේනවා ඉතින් සයිස් කියන එකේ A4 කියලා එකක් තියෙනවා. මෙතන තුන්වෙනි තියෙන ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ A4 කියන එකක් තියෙනවා. A4 කියන එක ක්ලික් කරාම ඔයාලට A4 සයිස් කොලයක් තමයි වර්ක්ෂීට් එකක් තමයි ලැබෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතන ප්‍රයිමරි කලර් මෝඩ් කියලා එකක් තියෙනවා. මේකේ තියෙනවා CMYK සහ RGB කියන කලර්ස්. ඉතින් ඔයා වෙබ් එකේ මේක පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් RGB කියන කලර් මෝඩ් එක සිලෙක්ට් කරන්න. print කරන්න බලාපොරොත්තු වෙනවා නම් CMYK කලර් මෝඩ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. කලර් මෝඩ්ස් ගැන අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. ඉතින් ඊට පස්සේ මට පුළුවන් ඕකේ බටන් එක ඔබා ගන්න. එතකොට මට මේ වගේ empty space එකක් ලැබෙනවා. ඉතින් මම මේකට මුලින්ම මගේ අර sample එක copy කර ගන්නවා. මම ඔයාලට පුළුවන් Google එකේ හරි කොහේ හරි කියලා search කරන්න. flyer design කියලා search කරලා ඔයාලට පුළුවන් මේ වගේ flyer design එකක් හොයාගෙන ඔයාගේ workstation එකේ worksheet එකේ පැත්තකට මේ වගේ ගෙනල්ලා තියාගන්න. දැන් මේක reference කරගෙන තමයි ඔයා ඔයාගේ flyer එක අඳින්න යන්නේ. ඉතින් මුලින්ම අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? මේකේ මේ සයිස් එකට කොටුවක්. ඉතින් මම මුලින්ම මේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන පල්ලෙහා තියෙන ෂේප් ටූල් එක, රෙක්ටැන්ගල් ටූල් එක සිලෙක්ට් කරලා මම මේ විදිහට මේකේ කොටුවක් ඇඳ ගන්නවා. හරි, මම දැන් දැනට ඒක කලර් කරන්න යන්නේ නැහැ. මොකද ඒක කලර් කරොත් එහෙනම් මට
මේකේ ඇතුලේ යට තියෙන ටික පේන්නේ නැති ඉන්න. දැන් ඊළඟට මට මේ වගේ shapes කිහිපයක් තියෙන ඕගොල්ලෝ පේනදී ඒ shapes ටික මම ඇඳ ගන්න ඕනේ. මම ඒ ටික ඇඳගන්නේ line drawing tool එකෙන්. ඕගොල්ලෝ පේනදී මෙතන මේ tools වල 1 2 3 4 5 වෙනියට තියෙනවා. මේ වගේ ඕගොල්ලෝ පේනදී free hand තියෙනවා, 2 point line තියෙනවා, pen මේ වගේ tools ගණනාවක් තියෙනවා. ඉතින් මේකෙදී මම බලන්න බලාපොරොත්තු වෙන්නේ 2 point line කියන tool එක ගැන. මම 2 point line කියන එක select කරගෙන මම මේ විදිහට මට ඕන විදිහට මේකේ කොපි එකක් ඇඳ ගන්නවා. මේක රෙෆරන්ස් කරගෙන මම දල වශයෙන් ඒ සයිස් එකටම හරියට විදිහේ එකක් shape එකක් ඇඳ ගන්නවා මේ විදිහට. හරි. දැන් මෙතන මම shape එක ඇඳගත්තට පස්සේ මට පුළුවන් මේ shape එක හරියටම ඇඳුණාද කියලා බලාගන්න මේ වගේ color එකක් select කරලා බලන්න. ඉතින් මේ shape එක සම්පූර්ණයෙන් ඒ කියන්නේ අර මොකද ඒලා කියන්නේ close වෙලා නම් ඒ කියන්නේ දැන් අර දන්නවනේ විවෘත සහ සංවෘත කියලා තියෙනවනේ ඉංග්‍රීසි වල ලේසි වගේ. ඒ කියන්නේ දැන් මේකේ අපි හිතමු දැන් ඔය ඇඳගෙන යද්දි ඔයාලට සමහරවිට ඔයා මේ හැරින් විතර නවතින්න පුළුවන්. එතකොට ඒක විවෘත රූපයක්. ඒක සම්පූර්ණයෙන් close වෙලා නැහැ. දැන් එහෙම වුණොත් එහෙම ඔයාලට මේ වගේ colors දාන්න හැකියාවක් නැහැ. ඔයාලගේ සම්පූර්ණ shape එක close වුණොත් තමයි ඔයාලට පුළුවන් ඒකට කලර් එකක් දාන්න. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ගාව බැලුන් එකක් තියෙනවා නම් ඔයා ඒකට වතුර පුරවන්න බෑනේ. බැලුන් එක පැත්තකින් ඉරිලා නම් තියෙන්නේ වතුර දැම්මොත් එහෙම හැලිලා යනවා. ඒ වගේම තමයි shape එකකට උනා කලර් එකක් දාන්න නම් ඒක සම්පූර්ණයෙන් cover වෙලා තියෙන්න ඕන. ඉතින් හරි දැන් ඒක අපි ඇඳගෙන ඉවරයි. ඊළඟට ඔයාලට පේනදි මෙතන තව ඒ වගේම කොටුවක් තියෙනවා. ඒකත් මම මේ විදිහටම ඇඳ ගන්නවා. හරි. ඒ shape එකත් මම ඇඳගත්තා මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තව තියෙනවා මේ වගේ ඉරක් ගිහිල්ලා. මම ඒ ඉරත් මෙතනින් ඇඳ ගන්නවා. ඉර පොඩ්ඩක් අවුල් වුණා. ඒක පොඩ්ඩක් උඩට දැම්මම. හරි. ඊට පස්සේ මේ ඉර පොඩ්ඩක් මම කලින්ම දැම්ම ඉඳලා මේ ගණකම් ගල්ලා තියාගන්න නැත්තම් මේ ගණකම වැඩි කරලා තියාගන්න නැත්තම් මට ඒක පස්සේ හොයාගන්න වෙනුනොත් එම් ප්‍රශ්නයක් වෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ තියෙනවා ඔබ්ජෙක්ට් ප්‍රොපර්ටිස් කියලා එකක්. ඔබ්ජෙක්ට් ප්‍රොපර්ටිස් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ එකක් තමයි එන්නේ. මෙතන තියෙනවා ෆිල් එක. ඒ වගේම මෙතන තියෙනවා අවුට්ලයින් කියලා එකක්. ඔයාලට පේනවා ඇති මෙතන මේ තියෙන පොඩි අර පෑනක් වගේ එක අවුට්ලයින් කියන එක තියෙනවා. ඒ අවුට්ලයින් කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ මෙතන මේ පෑනක් වගේ මුලින්ම තියෙනවා 0.2 mm කියලා. ඒකෙන් තමයි මේ ඉරේ ඝනකම තීරණය වෙන්නේ. ඔයාලට පුළුවන් කැමති ඝනකමක් මේකට දෙන්න. මම මිලිමීටර් 3ක් විතර දාලා පෙන්නන්නම් ඔයගොල්ලොන්ට මොකද වෙන්නේ කියලා අපි බලමු. ඔයාලට පේනවා දැන් ඝනකම වැඩි වුණා. අපි මිලිමීටර්ස් 3ක් වගේ දුන්නාම අපි දැනට 1 mm 3කින් තියමු. අපි ඊට පස්සේ ෆයිනලයිස් කරලාදී බලමු මොන වගේ ඝනකමක් වෙනස් කරන්න ඕන වේවිද කියලා. ඉතින් ඊට පස්සේ මම මේකේ අර කලින් ඇඳගත්ත මේ කොටු දෙකේ අපිට ඇත්තටම අවුට්ලයින් ඕනේ නැහැනේ. ඒ අවුට්ලයින් ටික මම මකා ගන්නවා. මම දැන් මේ කොළපාටේ උඩ ක්ලික් කරලා මම මේකේ 0.2 තියෙන එක බිංදුවක් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති මේක කලින් කළු පාට ඉරක් තිබ්බා. මම ඕන නැවත දාලා පෙන්නන්නම්. මේ වගේ කළු පාට ඉරක් ඔයාලට පේනවා ඇති. ඒ කළු පාට ඉර නැති වෙනවා මම මේක බිංදුවක් කරගත්ත ගමන්. කොබළු පාඩිර නැති උන් නැත්තේ. ඔව් වෙන එකක් අපි සිලෙක්ට් කරලා තියෙන්නේ. හරි. දැන් ඔයාලට පේනවා කළු පාඩිර නැති උන. හරි. ඊට පස්සේ මම මේ නිල් පාට එකෙත් ඒ වගේ අර වටේට තියෙන ෆ්‍රේම් එක කළු පාඩිර අවුට්ලයින් එක මකා ගන්නවා. හරි. දැන් ඒකේ අවුට්ලයින් එක නැහැ. ඊට පස්සේ මෙතන තව පොඩි ත්‍රිකෝණ කැලලක් තියෙනවා. මම ඒකත් ඇඳ ගන්නම් මේ ගමම. මේ විදිහට. දැන් මම මේක පොඩ්ඩක් එළියට පැනලා ඇඳගන්නේ. ඒක ලොකුවට අවුලක් වෙන්නේ නැහැ. මොකද මේ දැන් මේ ගැල කොහොම පේන්නේ නැහනේ ඇතුලේනේ තියෙන්නේ. ඒකින්ද ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඒක ඇඳගත්තා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා තව මේ පින්තූරයක් දාපු කොටස. මේ වගේ ඒ පින්තූරයක් දාපු කොටස මම ඇඳ ගන්නවා මේ විදිහට.
හරි පින්තූරේ දානකොට සැලකත්ත මම ඒක කලර් එකක් දාලා බලනවා ඒක හරියට ඇඳුනද කියලා. හරි. ඒක මම කලර් එක දැන්නේ නැති කරලා තියාගන්නවා. ඊට පස්සේ ඔයාලා බලනවා මෙතන තව උඩ තියෙන ත්‍රිකෝණයක් ගිහිල්ලා ඒ ත්‍රිකෝණෙත් මම ඇඳ ගන්නවා ඒක මම. දැන් මම මේ ඔක්කොම පාවිච්චි කරන 2 point line tool කියන එක. ඔයගොල්ලෝ පේනවාද මෙතන මේ මම ආපහු කිව්වොත් එහෙම මෙතන 5 වෙනියට තියෙන tool එකේ ඒක drop down menu එකකට ගත්තාම සාමාන්‍ය free hand tool එක තියෙන පුළුවන්. free hand tool එක කියලා කියන්නේ මෙහෙ වගේ ඔයාලට කැමති විදියට හැඩයක් අඳින්න පුළුවන් tool එක. ඊට අමතරව එතන තියෙනවා මේ මොකද්ද? මොකද්ද මොන්නේ කියව ගන්න බෑ. මේ වගේ ඔයාලට රවුමට කැමති විදියට ඉරිය අඳින්න පුළුවන් විවිධ tools තියෙනවා මේකේ. අපි ඒවෙන් එකකට කතා කරමු ඊළඟ videos වලදී. 2 point line tool කියන සරලම tool එක තමයි අපි මේ videos වලදී කතා කරන්නේ දැනට. ඊට පස්සේ මෙතන තියෙන කොටුවක් මම 2 point line tool එක පාවිච්චි කරලා මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳගත්තට පස්සේ මම ගෝකටක් කියලා test කරලා බලනවා මේක හරියටම මේව වෙලාද close වෙලා තියෙනවද කියලා. හරි. ඊට පස්සේ මෙතන තව ත්‍රිකෝණ ගැලක් තියෙනවා ඒකත් මම ඇඳ ගන්නවා මේ විදිහට. හරි ඒකත් හරි. ඒකත් අපි චෙක් කරලා බලමු ඒකත් හරි. හරි. දැන් ඔක්කොම වගේ අර කොටු ආරමයේ ඇඳලා ඉවරයි මම. දැන් මට කරන්න තියෙන්නේ මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේකේ අර මේ යටින් තියෙන ගැලේ ඉවත් කරගෙන වැරදි එකක් ආවේ. page down මම දැන් මේක ඉවත් කරගෙන reference එක ඉවත් කරගෙන මම මේකට දෙනවා background color එක. මට දැන් මේකට background color එක select කරගන්න ඕනේ මේකේ තියෙන color එකමයි. මම දැන් අර මොනවද මතකද මම මුලින්ම දුපු කොටුව තමයි මම මේ select කරලා තියෙන්නේ. මේකේ මම මේක click කළා. මේක උර click කළා මම යනවා object properties කියන එකට. object properties කියන එකට ගියාට පස්සේ ඔයාලට දෙවෙනියට තියෙන ඔයාලට මතක ඇති fill කියලා එකක්. ඒ fill කියන එකට මම ගිහිල්ලා මෙතන දෙවෙනියට තියෙනවා uniform fill කියලා එකක්. uniform fill කියන එක මම select කරනවා. uniform fill කියන එක select කරන පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට මේ color එක auto change වෙනවා. ඊට පස්සේ මෙතන මේ පොඩි අර color eyedrop එක يعني අර පොඩි මේ මොකද්ද පෑනක් වගේ කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල උඩ ඔයා click කරන්න. ඒක click කරලා ඔයාලට පුළුවන් ඔයාලා කැමති තැනක මේක ක්ලික් කරන්න ඒ තැන තියෙන කලර් එක මේ ඔයා සිලෙක්ට් කරලා තියෙන ඒරියා එකට ඔටෝමැටිකලි එනවා. ඉතින් මට ඕනේ මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක හින්දා මම මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකට ක්ලික් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඉතින් මේකේ මේ කලර් එකම මෙතනට ඔටෝමැටිකලි ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ මට ඕනේ මොකද්ද? මේකේ තියෙන මේ ඉර මම අඳගන්න යන්නේ මේ මේකේ මේ රතු පාට ඉරක් තියෙනවනේ. ඒ ඉර මම මේකට මේ ඉරේ ඒ ඉරේ පාටින් පාට කරගන්න යන්නේ. හරි. ලං කරගත්තා. ඒක පොඩ්ඩක් ඇබැයි වගේ ඉර. මේ කොටු යටින් මේ දිනව. හරි. මේක දැන් ඊළඟට මට කියන්න ඕන ඕඩර් එක ගන්න. දැන් ඕල් බ්ලෝ මේ page order එක. මේ එක එකේව තියෙන ඕඩර් එක කියන්නේ එක එකේව තියෙන පිළිවෙල ඔයාලට වෙනස් කරන්න පුළුවන් ඉතාලම ලේසියෙන්. ඔයාලට පුළුවන් කැමති ඔබ්ජෙක්ට් එකක් උඩ ක්ලික් කරලා control එක ඔබාගෙන ඉන්න ගමන් page down එක ඔබන්න. page down කියන බටන් එක ක්ලික් කරාම ඔයාලට මේ විදිහට පල්ලෙහාට ගෙනියන්න පුළුවන්. උඩට ගෙනියන්න නම් control එක ඔබාගෙන page up කියන එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක උඩ ක්ලික් කරලා right click කරලා මේකේ තියෙන order කියලා එකක්. order කියන එකෙන් ඔයාලට පුළුවන් to front of layer to back of layer forward one back one කියලා දෙනවා. ඒ කියන්නේ forward one කිව්වොත් එහෙම එක layer එකක් උඩට එනවා. back one කිව්වොත් එක layer එකක් යටට යනවා. ඊට පස්සේ ඔයා control එක ඔබාගෙන end එක ගිහුවොත් එහෙම මේක page එකේ යටටම යනවා. එතකොට ඔන්න මේක පේන්නේ නැහැ අර සුදු පාට අපි දැන් අඳගෙන තියෙන කොටුවේ හින්දා. ඉතින් මට මේක layers කීපයක් දෙනවා. මම control එක ඔබාගෙන page down අවස්ථා දෙකක් විතර ඔබනවා. දැන් එතකොට ඒක යටට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ඔබ්ජෙක්ට් එකෙත් මම අර සුපුරුදු විදිහට outline එක remove කරගන්නවා. හරි. ඊට පස්සේ මේක කලර් එක මට මේක ගන්න ඕනේ. මම නැවත මේක click කරලා ඒ අදාළ ඔබ්ජෙක්ට් එක උඩ click කරලා fill ගිහිල්ලා uniform fill ගිහිල්ලා color eyedropper එක අරගෙන මේ කලර් එක උඩ click කරගන්නවා. දැන් මට ඒ කලර් එක ලැබුණා. හරි. ඊට පස්සේ මේ ඉරේ ඇදයක් තියෙනවා කිව්වා. අපි ඒක ඉරේ ඇදෙත් හදමු. මේ ඉරේ මේ මොකක් හරි ඔයගොල්ලෝ ඇඳපු ෂේප් එකක් වෙනස් කරන්න ඕන නම් ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ මේ දෙවණියට තියෙන මවුස් බටන් එක වඩ මේනවා. ෂේප් ටූල් කියලා එකක්. ඒ ෂේප් ටූල් කියන එක උඩ ක්ලික් කළා ඔයාලට පුළුවන් කැමති
ෂේප් එකක් එඩිට් කරන්න. මේක මට එඩිට් කරන්න ඕන නම් මට පුළුවන් මේ ෂේප් ටූල් එක ක්ලික් කරලා මට අවශ්‍ය ඔබ්ජෙක්ට් එක උඩ ක්ලික් කරලා මේ විදිහට මට කැමති විදිහට මේ වගේ හැඩ වෙනස් කරන්න මට හැකියාවක් තියෙනවා. ඉතින් ඕනම එක හැඩේ වලට මම පස්සේ වෙනස් කරගන්න පුළුවන් ෂේප් ටූල් එක පාවිච්චි කරලා. මම දැන් මේ ඉර උඩ ක්ලික් කරලා මේ ඉර හිමීට මේ විදිහට පල්ලෙහාට ගේනවා. දැන් මට ඉර මට අවශ්‍ය ගන්න ලැබුණා. ඊට පස්සේ මම ඉරේ පාටත් මේ විදිහට හදා ගන්නවා. මම ඉර උඩ ක්ලික් කරලා දැන් මේ ඉර ඉරක යුනිෆෝම් ෆිල් එක ගන්න වෙන මේකේ තියෙන අවුට්ලයින් එක. ඉරක තියෙන අවුට්ලයින් එක ගන්න ඉරක් කියන්නේ ලයින් එකන්නේ. ඔයා ඉර උඩ ක්ලික් කරලා ඉරේ අවුට්ලයින් කියන එකට ගිහිල්ලා ඒකේ දෙවෙනියට තියෙන ඔයාට පේනවා ඇති මෙතන කළු පාටට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ අවුට්ලයින් කලර් කියන එක ඔයා ඩ්‍රොප් ඩවුන් එක අරගෙන ඒකෙත් තියෙන කලර් ආයි ඩ්‍රොපර් එක, කලර් ආයි ඩ්‍රොපර් එක අරගෙන ඔයාට පුළුවන් මේකේ තියෙන මේ රතු පාඩු උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා ඔටෝමැටිකලි ඒකේ කලර් එකත් ඒ විදිහට චේන්ජ් වුණා. දැන් මේක මට උඩට ගේන්න ඕනේ. ඔයගොල්ලෝ මතක ඇති. ඔයගොල්ලෝ දැන් තනියම මතක් කරන්න බලන්න. දැන් මේක උඩට ගේන්න ඕන නම් මොකද කරන්න ඕනේ? කන්ට්‍රෝල් එක ඔබාගෙන page up එක ඔබන එක. අවස්ථා කීපයක් ඔබන්න. එතකොට උඩටම එනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේකේ පොඩ්ඩක් මේ යටින් පොඩි ඉඩක් ගිහිල්ලා තියෙනවා. දැන් මේක මේ යට ලයින් එකටම ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මේක මේ විදිහට normally size එක පොඩ්ඩක් adjust කරගන්න. ඊට පස්සේ ඔයාලට මේකේ මේ කලර් එකම ගන්න ඕන. ඔයාලට කරන්න තියෙන්නේ මේක උඩ ක්ලික් කරලා නැවත fill එකට ගියා. uniform fill color eyedropper මේක කලර් එක ක්ලික් කරා. ඒ කලර් එකම ආවා අපිට දැන්. හරි. ඊට පස්සේ මේ කොටස් දෙකෙත් මම දැන්ම කලර් කරගන්නවා. මම මේකත් ක්ලික් කරලා මම මුලින්ම මේකේ outline එක remove කරගන්නවා. right outline එක දෙකේම remove කරගත්තා. ඊට පස්සේ මම මේකේ fill කරගන්නවා රතු පාටින් අපිට අර අවශ්‍ය විදිහට කලින් කරා වගේම. හරි. දැන් මට මෙතනට අර පින්තූරයක් ගන්න උවමනාව තියෙනවා. දැන් පින්තූරයක් ගන්න කොහොමද බලමු. පින්තූරයක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ පින්තූර මම අතන ගන්නවා. දැන් මම මේකට මෙතන පේස්ට් කරා. ඔයාලට පුළුවන් Google එකට ගිහින් ඔයාලට අවශ්‍ය පින්තූරේ මොකක් හරි නමක් ගහලා සර්ච් කරලා ඒ පින්තූර අරගෙන මෙතනට කොපි කරලා පේස්ට් කරගන්න. එතකොට මේ වගේ පින්තූර එනවනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට මේ පින්තූරේ දාන්න ඕන තැන මේ වගේ ඒක උඩින් තියාගෙන මේක page control එක ඔබාගෙන page down කීප වතාවක් ඔබල මේ වගේ යටට ගෙනියන්න. මේ වගේ යටට ගෙනියවුවාට පස්සේ ඔයාලට දැන් මේ ඉරි වලින් පේනවා මේ ඔයාගේ පින්තූරේ තියෙන්නේ කොතනද කියලා. ඊට පස්සේ ඔයා මේ වගේ adjust කරගන්න ඔයාලට ඕන විදිහට. ඔයාලට ඕන මේක පොඩි කරන්න පුළුවන්, ලොකු කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙහෙම mouse එකේ මෙහෙම එහාට මෙහාට ගෙනියලා ඔයාලට කැමති විදිහට මේක adjust කරගන්න පුළුවන්. මම දැන් මට ඕනේ මේ විදිහට තමයි. එතකොට මේ 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 ඉරි වලින් mark කරලා තියෙන area එකේ තියෙන ටික විතරයි මට ඕනේ. මේ වටේ ටික automatically නැති කරගන්න මට ඕනේ. මේ මේකේ තියෙන විදිහටම. ඉතින් මම මේ විදිහට ගෙනල්ලා ඉවර වෙලා මට පුළුවන් මේ පින්තූර උඩ ක්ලික් කරලා මම මේක උඩ right click කරලා ඔයාලට පේනවා ඉතින් මෙතන උඩින්ම තියෙනවා power clip insight කියලා option එක. ඒ power clip insight කියන එක ඔබාගෙන ඊට පස්සේ ඔයාට මේ පින්තූරේ මේ අර දාන්න ඕන shape එක තෝරලා ඒ shape එක උඩ මේ විදිහට click කරගන්න. එතකොට ඔයාලට පේනවා වටේ ටික නැති වෙලා automatically අර රූපේ මේක ඇතුළට රින්ග් වුණා කියන එක. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙත් අර විදිහටම outline එක remove කරගන්න. හරි. දැන් ඊළඟට තියෙනවා මෙතන ඔයාලට පේනවා මේ විනිවිද පේන විදිහට රතු එකක් ඇවිල්ලා තියෙනවා. මම මුලින්ම මේක රතු පාට කරගන්න යන්නේ. මම මේ විදිහට මේක object එකට click කරගත්තා. click කරගෙන ඉවර වෙලා මම මේකෙත් outline එක remove කරගන්නවා. ඊට පස්සේ මම සුපුරුදු විදිහට fill ගිහිල්ලා uniform fill ගිහිල්ලා color eyedropper එක select කරලා මේකේ color එක මෙතෙන්ට ගන්නවා. හරි. දැන් මේ color එක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපිට අර මේකේ වගේ මේක ඇතුළේ පේන්නේ නැහැනේ. ඉතින් අපිට ඇත්තට මේකේ පේන එකෙන් තමයි අපිට පේන්නේ මේ සම්පූර්ණ වැඩේ තුල. ඒකෙන් තමයි මේකට ලොකුම ලස්සනක් ඇවිල්ලා තියෙන්නේ. මේ පේන විදිහට ගන්න ඔයාලට පුළුවන් transparency effect එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඔයාලට අවශ්‍ය transparency ගන්න ඕනේ object එක උඩ click කරන්න. click කරල ඉවරලා ඔයාලට පේනවා මෙතන object properties ගියාම මුලින්ම තියෙන outline, ඊට පස්සේ fill, ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා transparency කියලා.
ට්‍රන්ස්පේරන්සි නෝමල් කියල තමයි දාලාතින වාට පේනවා ඇති. ඉතින් මේක ට්‍රන්ස්පේරන්සි වාට පුළුවන් එක එක ඉෆෙක්ට්ස් දාලා බලන්න කෝකද වඩාත්ම ඔයාගේ වැඩේට ගැලපෙන්නේ කියලා. මම දැන් ඇඩ් කියන එක ක්ලික් කරා වාට පේනවා එක ඉෆෙක්ට් එකක් ආවා. ඇබ්ස්ට්‍රැක්ට් කියන එක ක්ලික් කරාම වාට පේනවා මෙතන ඩාර්ක් වෙලා තියෙනවා පොඩ්ඩක් උඩි. ඩිෆරන්ස් කිව්වහම වාට පේනවා වෙන පාට කලර් මික්ස් වෙලා තියෙනවා. මල්ටිප්ලයි කියන ඉෆෙක්ට් එක දැම්මම වාට පේනවා මේකට සමාන ඉෆෙක්ට් එකක් මෙතනට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් වාට පුළුවන් මේ විදිහට එක එක ඔප්ෂන්ස් මෙතන තියෙනවා ඒක එක එකව ට්‍රයි කරලා බලන්න කෝකද වඩාත්ම ඔයාලගේ වැඩේට ගැලපෙන්නේ කියලා. ඉතින් මම මල්ටිප්ලයි කියන ඔප්ෂන් එක ක්ලික් කරගෙන දැනට කරගෙන යනවා. ට්‍රාන්ස්පරන්සි ඉෆෙක්ට් එක මල්ටිප්ලයි කියන ට්‍රාන්ස්පරන්සි ඉෆෙක්ට් එක තමයි මම දාලා තියෙන්නේ. ඉතින් දැන් මම අර කලින් කිව්වා වගේ මම ඔයගොල්ලෝ දැන් පැන්සල දීලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ට්‍රාන්ස්පරන්සි ඉෆෙක්ට් එකක් දාන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ පුළුවා තනියම මේ වගේක් උත්සාහ කරද්දී විවිධ විදිහේ ට්‍රාන්ස්පරන්සි ඉෆෙක්ට්ස් දාලා 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 ඔයාගේ ඔළුවට දාගන්න මේ වගේ එකක් දැම්මොත් මේ විදිහට එන්නේ, මේ වගේ එකක් දැම්මොත් මේ විදිහට එන්නේ කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයා තනියම ඩිසයින් එකක් කරන වෙලාවට ලේසියෙන්ම ඒ ඉෆෙක්ට්ස් පාවිච්චි කරන්න. එතකොට ඔයා අපි දැන් උදාහරණයක් විදිහට දැන් මම මොකක් හරි ඔයා හිතන්න මම ඩිසයින් කරනවා කියලා මොකක් හරි රොබෝ කෙනෙක්, මම රොබෝ කෙනෙක් ඩිසයින් කරනවා නම් මම එකින් එකට ගිහිල්ලා Google එකේ ගහලා බලන්නේ මේ සෙන්ස එක එන්නේ කොහෙදද, මේ සෙන්ස එක එන්නේ කොහොමද. ඒව මම හිතන්නේ නෑ. මුලින්ම මම කරන්නේ මම මොකක් හරි වැඩක් කරනවා නම් මුලින්ම මම ඒක ඔළුව ඇතුලේ ඩිසයින් කරගන්නවා. මේක මේ වැඩේ කරන්න මෙහෙමයි, මේකට අවශ්‍ය වෙන්නේ මේ සෙන්ස එක, එතකොට අවුට්පුට් වලට අපිට අවශ්‍ය වෙන්නේ මේ මොඩියුල් එක. ඒ ඔක්කොම ඔළුව ඇතුලේ ඩිසයින් කරගෙන ඉවර වෙලා තමයි මම දන්නවා. එතකොට මේකට මේ වැඩේට පාවිච්චි කරන ටූල් එක මොකද්ද. ඒ විදිහට හැම දෙයක්ම ඔයාලට තීරණය කරගන්න පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක එන්නේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න තමයි මම කියන්නේ මේ විදිහට Google එකේ සර්ච් කරලා ෆ්ලයර් ඩිසයින්ස් අරගෙන අරගෙන ඒවා හදන්න උත්සාහ කරන්න කියලා. ඉතින් මම ඉදිරියටත් මේ වගේ ටියුටෝරියල්ස් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ඒ එක එක ඉෆෙක්ට්ස් අහුවෙයි කොහොමද ගන්න කියන එක සම්බන්ධයෙන්. හරි, ඉතින් මේකටත් මට ඕන වෙනවා අර වගේම රූපයක්. ඒකත් මම අර කලින් එකෙම ගන්නම්. හරි, අපි ගිහිල්ලා ගමු. මේකේ තියෙනවා එක්ස්ට්‍රැක්ට්. ඔයගොල්ලෝ පුළුවන් දැන් මේ වගේ අර දාපු එකක් නැවත ගන්න ඕන නම් ඔයාලා පුළුවන් ඒ ඔබ්ජෙක්ට් එක උඩ ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් කන්ටෙන්ට්ස් කියලා දින එක ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ රූපේ මේ විදිහට නැවත ඔයාට ලබා ගන්න පුළුවන්. මම දැන් ඒක කොපි කරලා මගේ අලුත් ෆ්ලයර් එකට පේස්ට් කරගන්නවා. මේ විදිහට පේස්ට් කරගෙන ඉවර වෙලා මොකද උනේ, මොකක් හරි අවුලක් වුණා, මම නැවත ගිහිල්ලා එක ගන්න. හරි, එක්ස්ට්‍රැක්ට් වුණා. හරි, මේ විදිහට එක්ස්ට්‍රැක්ට් කරගත්තා. ඊට පස්සේ මම ඒක කොපි කළා, මම මෙතනට පේස්ට් කරගන්නවා. හරි, ඊට පස්සේ අර සුපුරුදු විදිහට මම මේක පවර් ක්ලිප් ඉන්සයිට් කරන්න යන්නේ. කලින් කරා ඔයගොල්ලෝ මතක ඇති, මම මේක උඩ රයිට් ක්ලික් කරා, පවර් ක්ලිප් ඉන්සයිට් ක්ලික් කරා, මේක උඩට මේ වගේ පවර් ක්ලිප් කරගත්තා. හරි, දැන් මේ වගේ රූපයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔයාලට පේනවා නේ මේකේ වෙලා තියෙන්නේ, මේ රූපේ ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට ඒකේ මේ කළු පාටට මොකක් හරි එකකින් වැහිලා වගේ තියෙන අර බොඳ වෙලා වගේ තමයි ඔයාලට ඒ පේන්නේ. ඉතින් ඒ ඉෆෙක්ට් එක ගන්න ඔයා කරන්න ඕනේ මොකද්ද? නැවත ඔයාලට පුළුවන් මේක පේස්ට් කරන්න කලින් ඔයාලට පුළුවන් මේක කොපි කරගෙන ඉන්න ලේයර් එකක් අර ට්‍රාන්ස්පරන්සි ඉෆෙක්ට් එකම තමයි මේකෙදිත් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔයා මේ ලේයර් එක පැත්තකින් තියාගන්න දැනට. ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවත අරකට ගිහිල්ලා අර ෆොටෝ එක අරගෙන ඇවිල්ලා මෙතනට ඒක පවර් ක්ලිප් කරගත්තා. හරි, ඒකලේ පිටිපස්සේ යවාගෙන අපි පවර් ක්ලිප් ඉන්සයිඩ් එබුවා, මේක ඇතුළේ දැම්මා. ඊට පස්සේ මේ ලේයර් එක මම නැවතගෙන අල්ල මේ කුඩි මේ විදිහට තියා ගන්නවා අර කලින් වගේ. හරි, ඊට පස්සේ දැන් මට මේක මොකක් අපේන්නේ නැහනේ. මට දැන් ඕනේ මේක පේන සත්ත්වයකට ගන්න. ආ, පේන සත්ත්වයකට ගන්න කලින් අර රතු පාටේ කුඩේට ගේන්න ඕනේ. ඉතින් මම මේක එකලේ එක පිටිපස්සට යවනවා. හරි, දැන් මට ඕනේ මේක පේන තත්ත්වයට ගන්න. ඒ හින්දා මම මේකට ක්ලික් කරලා මම ට්‍රාන්ස්පරන්සි කියන තැන නැවත ගිහිල්ලා ඊට කලින් මම මේක කලර් එක සිලෙක්ට් කරගෙන ඉන්න ඕනේ. මම මේකට මට ඕනේ කළු පාටේ මම අර සුපුරුදු විදිහේ ෆිල් ගිහිල්ලා කලර් ඇයිඩෝ පෑරගෙන මේකේ කළු පාට මෙතන ගන්නවා. අරගෙන ඉවර වෙලා මම මේක ට්‍රාන්ස්පරන්සි ගිහිල්ලා මේකේ එක එක ඉෆෙක්ට්ස් දාලා බලනවා මොකද පේන්නේ නැත්තේ. Page up.
මේ වගේ එක එක ඉෆෙක්ට්ස් මන් දාලා බලනවා කෝකද වඩාත් සූට් වෙන්නේ කියලා අපේ වැඩේට. ඔයාලා පේනවා ඇති එක එක ඉෆෙක්ට් එකකින් ඉෆෙක්ට් එකට විවිධ දිය තියෙනවා කියලා. මේක පොඩ්ඩක් කලයක තද වැඩි වුණා මම හිතන්නේ. ඉතින් මම මේකත් මල්ටිප්ලයි දාලා මම මේ කලයක ටිකක් මේ වගේ අඩු කරගන්නවා. පොඩ්ඩක් තද වැඩි වුණා කලයක. මේ වගේ කලයකක් අපි තියාගමු. ඉස්සෙල්ල කලයක පොඩ්ඩක් ඩාක් වැඩි වුණේ එකයි පේන්න තුනේ. හරි, දැන් ඔයාලට පේන්නේ නැති මේ විදිහට මේ ඉෆෙක්ට් එක ඇවිල්ලා තියෙනවා. කිසිම කේස් එකක් නැහැ. වැඩේ ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ වැඩ කරන්න තියෙන මේක අකුරු දාගන්න එක. ඉතින් ඒක නම් ඇත්තටම එච්චර දෙයක් නෑ. ඔයාලට තේරෙනවා ඇති ඒක ලොකු දෙයක් නෑ කියලා. ඒක මම හිතනවා ඔයාලට තනියෙන් උත්සාහ කරන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මම මේක ඩිලීට් කරලා ඉවත් කරනවා. මට දැන් මේකේ මට තව පොඩ්ඩක් මේකේ 3D ගතිය ගන්න මට පුළුවන්. මේකට ෂැඩෝ එකක්, ඒ කියන්නේ හෙවණැල්ලක් ඇඩ් කරන්න. මම මේ කැලේ විතරක් හෙවණැල්ලක් ඇඩ් කරලා පෙන්වන්නම් ඕගොල්ලෝට. ඕල් පේනවා. ඉතින් මෙතන මේ පල්ලෙහාම මේ කොටු කිහිපයක් තියෙනවා. මෙතන drop shadow tool කියලා එකක් තියෙනවා. මේ drop shadow tool කියන එකට ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේ වගේ ඔයාලට ඕන object එකට ක්ලික් කරගන්න. දැන් මේ object එක ක්ලික් කරලා ඉන්න පස්සේ ඔයා මේක උඩ ක්ලික් කරලා mouse එක ක්ලික් කරගෙන ඉන්න ගමන් ඔයාලට ඕන පැත්තට මේ වගේ මේක ඇදගෙන යන්න. ඇදගෙන ගියාම ඔයාලට පේනවා දැන් මේ shadow එක ඒ ඇදගෙන ගිය පැත්තට වැටිලා තියෙනවා. දැන් ඔයාලට මෙහෙම ඕන ඔයාලට කැමති තරම් කැමති විදිහකට මේ shadow එක ඕන තැනකට මේ වගේ ගෙනියන්න පුළුවන්. ඉතින් මෙච්චර ඈතට shadow එක ගෙනියන්න එපා. එතකොට ඒක විකාරයක් වෙනවා. මේක පොඩ්ඩක් මේ වගේ එලියට පන්නන්න. දැන් ඔයාලට මේක පොඩි 3D ගතියක් පේනවා ඇති කියලා මම හිතනවා. ඒ වාට පුළුවන් අනිත් ඒවටත් අනිත් ඔබ්ජෙක්ට්ස් වල නම් මේ විදිහට කැමති නම් 3D ගතියක් එන්න පොඩ්ඩක් මේ වගේ shadow එකක් drop කරගන්න. මේ වගේ වැඩ පුළුවන් shadow එකක් drop කරගන්න. ඔයාලට තියෙන object එක ක්ලික් කරා ඒකට ක්ලික් කරගෙන ඉන්න ගමන් මේ වගේ mouse එක පොඩ්ඩක් පල්ලෙහාට ඇදගෙන එන එක. හරි, ඉතින් ওই විදිහට තමයි ඔයාගේ flyer එක ඔයා design කරලා ඉවර කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට text දාන්න. ඊළඟට මම මේක ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද export කරන්න කියලා. JPG හරි PNG හරි ඔයාලට ඕන ෆයිල් format එකක් විදිහට. ඔයාලට පුළුවන් ඔයාගේ keyboard එක control එක ඔබාගින්න ගමන් E අකුර ඔබන්න. එතකොට ඔයා export dialog එක ඔයාලට එනවා. ඊට පස්සේ ඔයාගේ ෆයිල් location එක select කරන්න ඔයාලට කොතනද මේක save කරන්න ඕනි කියලා. ඊට පස්සේ ඔයාලට ෆයිල් name එක ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මේ save as type කියන එකට ගියාම ඔයාලට පේනවා මෙතන options ගණනාවක් තියෙනවා. PNG, JPG, PDF, AIC, APT ඔය විදිහට ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය format එක මොකද්ද කියලා select කරන්න. ඉතින් ඔයා web related ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා PNG සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම JPG සිලෙක්ට් කරන්න පුළුවන්. PNG සිලෙක්ට් කරලා තියන්න මම දැනට. ඒ කියන්නේ මම පස්සේ වෙලාවක් කතා කරන්න මේ ෆයිල් ෆෝමැට් එක සිලෙක්ට් කරන්න කොහොමද කියන එක ගැන. ඊට පස්සේ ඔයාලා බලන්න මේ එක්ස්පෝර්ට් කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට මේකේ ප්‍රිවියු එක ඔයාට ඒ වෙලාවෙම බලා ගන්න පුළුවන්. හරි. ප්‍රිවියු එක හරි අපේ ප්‍රීවිව් එක ලෝඩ් වුණා මේ විදිහට. දැන් ඔයාලට පේනවා ඇති මේකේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා. එකක් තමයි ඔයා දැන් මේ ඇඳට වඩා මෙතන පල්ලෙහින් මේ සුදු පාටල ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ටික අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම මේ වටේටත් පොඩ්ඩක් ලයින් එකක් ගිහිල්ලා තියෙනවා. දැන් මම පෙන්වන්න යන්නේ කොහොමද ඒ ටික නැති කරගන්නේ කියලා. දැන් ඇත්තට මේක වෙන්නේ මේ වගේ දේවල් වෙන්නේ දැන් ඔයා අර ඇඳපු එකේ වටේට දැන් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් එළියට පැනලා හරි මොනවා හරි වෙලා තිබ්බාම ඒ දැන් මේ උදාහරණයක් විදිහට දැන් මෙතන මේ shadow එක පොඩ්ඩක් එළියට පැනලා තියෙනවා. එතකොට ඒ දේවලුත් මේකේ document එක export කරද්දී අදාළ වෙන හින්දා තමයි ඒ වගේ වටේට අර සුදු පාට line එකක් ඇවිල්ලා තිබ්බේ. දැන් ඔයාලට පුළුවන් මේකේ මේ තුන්වෙනියට තියෙන crop tool එක select කරලා ඔයාට export කරන්න අවශ්‍ය area එක මේ වගේ select කරලා crop කරගන්න පුළුවන් මේ විදිහට. හරි, ඔයා area එක select කරගත්තා. ඊට පස්සේ enter බලන්න. හරි, දැන් ආපහු export ගිහිල්ලා මම export කියන එක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අර කේස් එක නැති වෙලා තියෙනවා කියලා. මේ යටින් තිබ්බ ඒරියා එක ඔක්කොම අයින් වෙලා ඔයාලට අවශ්‍ය ඒරියා එක විතරක් ඔයාලා සිලෙක්ට් කරගත්ත ඒරියා එක විතරක් ඇවිල්ලා තියෙන මේ පැත්ත. මම හිතන්නේ මම සිලෙක්ට් කරද්දී මේ පැත්තට ඇවිල්ලාද කොහොමද. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට පුළුවන් ෆ්ලයර් එක ඊට පස්සේ මේ OK එක ක්ලික් කරලා export කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඇති දැන් මේක PNG සිලෙක්ට් කරපු නිසා ඔයාලට පුළුවන් මේ ට්‍රාන්ස්පරන්සි ගන්න ඕන නම් ඒ කියන්නේ අර මේ අර දැන් මේ වගේ කොටු කොටු දැකලා තිනේ
ඉතින් සුදු පාට ඒරියා එක කොටු කොටු ගන්න ඕන නම්, ඒ කියන්නේ අර තව මොකක් හරි එකක් උඩින් ගිහින් තිබ්බහම විනිවිද පේන්න ඕන නම් වලට ට්‍රාන්ස්පරෙන්සි කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම කලර් මෝඩ් එක වලට බෙදලින් වෙනස් කරන්න පුළුවන් ඕන නම්, ඒ කියන්නේ වලට ඕන බ්ලැක් ඇන්ඩ් වයිට් දාන්න පුළුවන්, නැත්නම් මේ 8 bit දාන්න පුළුවන්. ප්ලේටඩ් එකේ කලර් මෝඩ් තියෙනවා. ඒ කියන්නේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේ. ඉතින් ඊට පස්සේ වලට පුළුවන් මේක ඕකේ කරන්න. එතකොට ඔයාගේ ෆයිල් එක එක්ස්පෝර්ට් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි ෆ්ලයර් එකක් ඩිසයින් කරගන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී ගොඩක් දේවල් කතා කරලා, ඕන මොන හරි ප්‍රශ්න තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයගොල්ලෝ ගිල්ලි මනෝ තමයි මේ ගොඩක් වීඩියෝ එක දික් කරේ, එකේ ඉඳලා බිංදුවේ ඉඳලා ඉවර වෙනකම්ම කරන්න කියලා ඉල්ලපු හින්දා. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් විවිධ ෆ්ලයර්ස් ටිකක් අරගෙන ප්‍රැක්ටිස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේම දෙයක් කරන්න කලින් මේ විදිහට අවශ්‍ය ටැලන්ට්ස් ටික, අවශ්‍ය ස්කිල්ස් ටික එකතු කරගන්න මේ වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹන. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න, මම අනිවාර්යෙන් ඒකට පිළිතුරු ලබා දෙන්නම්. අනිවාර්යෙන්ම යාළුවන්ට ඔබ වීඩියෝ ෂෙයා කරන්න, අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙනවා. සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට.